ආයුබෝවන් සුබ උදැසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල උතුරේ සහ දකුණේ සංවර්ධනය එක හා සමානව සිදු කරනවා අගමැතිගෙන් ප්‍රකාශයක් උතුරේ සංවර්ධනයට තම රජයක් යටතේ කාර්ය සාධක බලකායක් පිහිටවන බව සජිත් කියයි මැතිවරණ කටයුතු නිරීක්ෂණයට නිලධාරීන් 5000ක් පැෆරල් සංවිධානය කියයි උතුරේ සහ දකුණේ සංවර්ධන වේගය එක හා සමානව ගැනීම රජය අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ දමිල මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් මෙම සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් නගු ප්‍රශ්න වලටද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා දෙමළජාතික සංධානය ළඟදී ප්‍රකාශ කරලා තිබුණා අපි මේ මැතිවරණයෙන් පසු ආණ්ඩුවට සහය දක්වන්න සූදානම් සිටින යම්කිසි කතාබහක් කරනවා කියලා. ඒ සහය පිළිගන්න ඔබතුමාලා සූදානම්ද? ආණ්ඩුවකට සහයෝගය දක්වන්න ඕන කෙනෙකුට ආණ්ඩුවට සහයෝගය දක්වන්න පුළුවන්. විරුද්ධ වෙන ඕන කෙනෙකුට විරුද්ධ වෙන්නත් පුළුවන්. අග්‍රාමාත්‍යමනි තුනින් දෙකින් බලයක් ඔබතුමාලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒක ලං වෙලා ඒක ලබා ගන්න බැරි වුණොත් ටීඑන්ඒ සහයෝගයේ ඕගොල්ලන් ඉන්නවා. නෑ අපි අපි බලමු ඒ වෙලාවට. පස්සේ බලන්න ඕන දේවල් නේ. ඒ කියන්නේ සූදානම්ෙන් ඉන්නවා. නෑ අපිට ප්‍රශ්නේ තියෙන්නේ ආණ්ඩුවකට සහයෝගය දක්වනවයි කියන එක. ඒ එක එක ඉෂුස් එක්කනේ. දැන් අපිත් විපක්ෂයේ ඉන්නකොට සමහර ඒවාට අපි නිහඬ වෙනවා. සහයෝගය දක්වනවා. සමහර ඒවාට විරුද්ධ වෙනවා. විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ අතුරුදාන් වූ අයගේ දෙමව්පියෝ ඒගොල්ලන් වන්දි ඉල්ලනවා. උතුරු නැගෙන විතරක් නෙවෙයි දකුණෙතේම. ඒගොල්ලන්ට යම්කිසි වන්දි දීමක් රාමුව මේ රජයේ අලුත් රජයට තියෙනවාද නැත්නම් ඒකින් අලුත් ආණ්ඩු කරන ව්‍යවස්ථාව තුලම කරේම ඉතිරි කිරින්න බලාපොරොත්තු වෙනවද? ව්‍යවස්ථාවකින් ආණ්ඩු අරය වන්දි දෙන්න මෙයාට වන්දි දෙන්න ව්‍යවස්ථාව හදන්නේ නැහනේ. ව්‍යවස්ථාවක් හදන්නේ රටක පොදු මේවකකට. ඒ අය පිටිබන්ධව සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අග්‍රමැතිතුමනි කරුණාම්මාන්ගේ පසුගිය කාලයේ සිදු කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණාම්මාන්ගේ ප්‍රකාශය යගේ මම තමයි අහගන්න ඕන මේ ඒක වැරදි මං හිතන්නේ නැහැ ඒක දැන CID එක විමර්ශනයකුත් කරගෙන යනවා දැන් ඡන්දයක් කිට්ට වෙනවා උතුරු ජනතාවට දෙන තියෙන පණිවිඩය මොකක්ද ජනතාව හරි නියෝජිතව පත් කරලා එවන්න ඕන තම රජයක් යටතේ උතුරු පළාතේ සංවර්ධනය සඳහා පමණක් වෙනම කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ වවුනියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. අපි මේ වවුනියාව මැතිවරණ කොට්ටාසයට විශේෂ අවධානයක් යොමු කරමු. මේ ප්‍රාදේශීය ලීගම් කොට්ටාස හතරෙම අපි නව තාක්ෂණ කර්මාන්ත උද්‍යාන හතරක් ආරම්භ කරමු. නිවාස ආධාර නිවාස වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ ජාති ආගම් කුලමල පන්තිපක්ෂ බෙදීම් තොරව අපි කරේ. මම නිවාස විෂය මගේ අතට අරගෙන මුළු රටේම නිවාස ප්‍රශ්නය 20යි 25 වෙනකොට විසඳනවා. විශේෂයෙන්ම උතුරු පළාතේ සමස්ත සංවර්ධනය වෙනුවෙන් වෙනමම කාර්ය සාධක බලකායක් අපි පිහිටුවා. පස්වෙනිදා ජයග්‍රහණයත් සමග අපි මුළු රටේම ග්‍රාම රාජ්‍ය සංකල්පය ක්‍රියාත්මක කළා. ගම හදා නගර හදා රට හදන වැඩසටහන නැවතත් වරක් අපේ රටේ ක්‍රියාත්මක කරන්නට ඕන. එය ක්‍රියාත්මක කරනකොට එහි නායකත්වය, එහි ශක්තිය, එහි සහභාගීත්වය අපි ලබා දෙන්නේ දේශපාලකින්ට නොවේ පොදු ජනතාවන ඔබ සියලු දෙනාටයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැමෝටම හැඟීමක් එන්නට ඕන මේ අපේ රටයි, මේ අප ජීවත් වෙන රටයි. අපිට දෙවෙනි පන්තියේ තුන්වෙනි පන්තියේ සැලකිලි නැහැ. හැමෝටම එක හා සමානව සැලකන රටකයි අපි ඉන්නේ කියලා අන්න ඒ හැඟීම ඇති කරන තේජාන්විත ජයග්‍රාහී මාතෘභූමියක් අපි ගොඩනගුවයි කියලා ඔබ සියලු දෙනාටම යෝජනා කරනවා. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට වත්මන් ආණ්ඩුවට 3/2 බලයක් ලබා ගැනීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක සිසිර ජයකොටි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පහුගිය ජනාධිපතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අපේ රටේ ජනතාව ලබා දුන්නා. ඒ ජයග්‍රහණය වඩාත්ම අර්ථවත් කරන්න නම් ඒ සඳහා 3/2කට වැඩි බහුතර බලය සහිත පාර්ලිමේන්තු ජයග්‍රහණයක් ආසන ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ 19 වෙනි ආණ්ඩුකම් ව්‍යවස්ථා සංශෝධනයේ විසින් ඇති කරපු අවුල් සහගත තත්ත්වයේ ලියා දමන්න නම් ඒ 3/2ක බහුතර බලයේ ශක්තිමත් ආණ්ඩුව ස්ථාවර ආණ්ඩුව රජයට අපට රටවැසියට අවශ්‍ය වෙනවා.
ඔබතුමන්ලා කියන්නේ MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. මේ සමාලෝචන කමිටු වාර්තාව පිළිබඳව ඇමරිකාව දැනුවත් කළද? මේක අත්සන් කරන්නේ නැත්නම් තවත් අධ්‍යයනය කරන්න ඕන නැහැ නේද? ඇමරිකාවේ කියන්නේ ලෝකේ බලවත්ම රට. ඒ රටෙන් ඩොලර් මිලියන 10ක් අරගෙන තියෙනවා MCC දෙපාරක් අත්සන් කරන්න. ඒ වගේ දෙපාරක් අත්සන් කරලා තියෙන එකට. ඒ වගේම ඩොලර් මිලියන 10ක් කෝටි 180ක් ගියාණ්ඩු අරගෙන වෙච්ච දෙයක් නැති වුණෙන් පස්සේ අපිට එකපාරකට ගිවිසුමක් ඉරලා විසික් කරන්න බෑ. එතුමන් දෙපාරක් අත්සන් කරලා තියෙනවා ඩොලර් මිලියන 10 කුත් අරගෙනත් තියෙනවා. නැත්තම් එතුමන්ලට ඇමරිකාවට ඕනනම් පුළුවන් ජාත්‍යන්තර අධිකරණයකට උනත් යන්න. එහෙම නැතුව මේක විද්වත් කමිටුවක් දාලා මේක අත්සන් නොකරන්න අපිට හේතු පැහැදිලිව දෙන්න වෙනවා. ඒ හේතු දෙන්න තමයි අපි මේ කමිටුවපත් කරේ. එහෙම නැත්නම් අපිට පුළුවන්කම තිබුණා විසික් කරන්න. හැබැයි ඊට පස්සේ ජාත්‍යන්තර අධිකරණ වලට ගිහිල්ලා අපිට බිලියන ගණන් දෙන්න අපිට වත්කම් නැහැ. ඒ වගේම අඩුමක දාන්නේ ගිනුම් වාර්තාවක් නැහැ මේ ඩොලර් මිලියන 10ට මොකද උනේ කියලා. වත්මන් නාටුව ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අපහසුත් වී ඇති බව ජාතික ජනබල වේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. මේ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වේදාදා හස්තකුමින් විශේෂයෙන් ජේෂ්ඨ පුරවැසියෝ දීර්ඝ කාලයක් පුරා මේ රටේ රාජ්‍ය සේවයේ වැඩ කරලා ජනතාවට සේවයක් කරලා විශ්‍රාම කාලයේ යම්කිසි ආකාරයක නිදහසේ ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඒ අයට හිමි විය යුතු ඒ අයගේ අයිතිවාසිකමක් කප්පාදු කරලා දාලා තියෙනවා වර්තමාන ආණ්ඩුව. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් විවිධ උද්ඝෝෂණ අරගල ආරම්භ කරලා තියෙන අතර අපි කල්පනා කරා අධිකරණයට මේ ප්‍රශ්නය ගේන්න. ඒ අනුව අද අපි අධිකරණයට ඉදිරිපත් කරා අයිතිවාසිකම් කප්පාදුව. අපි විශ්වාස කරනවා අධිකරණයෙන් අපිට එයට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා. මෙවැනි කාරණා ගණනාවක් පදනම් කරගත්තම ආණ්ඩුව පෙන්눔 කරලා තියෙනවා ජනතාවට යමක් දෙනවා වෙනුවට ජනතාව සතු දේවල් උදුර ගන්නවා කියලා. පඩි නවත්තන්න ඉඩ තියෙනවා මේ රටේ ජනතාවගේ. එහෙම තත්ත්වයකට මේගොල්ලෝ අද ඇද වැටිලා තියෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේක පරාද කරලා ජයග්‍රහණ අත්පත් කරගන්න අපිත් එක්ක පෙළ ගැහෙන්න කියලා. ඉදිරි මහමැතිවරණයේ කටයුතු නිරීක්ෂණය සඳහා නිලධාරීන් 5000ක් එදවීමට පියවර ගන්නා බව ෆෙඩරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටියාරච්චි මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේවර මැතිවරණයේ අපේක්ෂකයෝ 7452ක් තරඟ කරනවා. හැබැයි මේකෙන් 196ක් තමයි තේරෙන්නේ. කියන්නේ ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙන්නේ 2.3%කටත් වඩා අඩු ප්‍රතිශතයකට. කොමුණත් මේ මැතිවරණ සමස්ත ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයෝ 5000ක ප්‍රමාණයක් යොදවන්නට මේ වෙනකොට සියලු කටයුතු සැලසුම් කරලා තිබෙනවා. අපි ඡන්දදායකයාට දේශපාලන පක්ෂවලට මැතිවරණ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම පුජ්‍යලයකට මැතිවරණයේ නිදහස සාධාරණභාවයට බලපෑමක් එල්ල වෙනවා නම් ඒ සඳහා පැමිණිලි කිරීමට යාන්ත්‍රණයක් සකස් කරලා තිබෙනවා. ඕනෑම කෙනෙකුට අපිට දුරකථනයෙන් කතා කරලා ජාතික මට්ටමින් අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. 011-255-8570 කියන අංකයටත් 71 කියන අංකයටත් අපිට ඕනෑම පුරවැසියෙකුට පැමිණිලි කිරීමේ හැකියාව තිබෙනවා. ලොක්ඩවුන් පීරියඩ් එක තුලත් සමහර අපේක්ෂකයෝ තමන්ගේ මැතිවරණ ප්‍රචාර කටයුතු සිද්ධ කළා. ඊට අදාළ සිද්ධීන් 79ක් වාර්තා වෙලා තිබෙනවා. රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙලක් පිළිබඳව අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම රැකියා 15000 වැඩපිළිවෙල, උපාධිධාරීන් 50000 වැඩපිළිවෙල මේවා කිසිසේත්ම මැතිවරණ කාලයක් තුල ක්‍රියාත්මක නොකළ යුතු කාරණා. ඒ හරහා යම් දේශපාලනික අල්ලසක් ඡන්දදායකයන්ට දෙසට යොමු වෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ මැතිවරණයේදී ඉතාම තීරණාත්මක කාරණයක් තමයි. හැබැයි බරපතල ප්‍රශ්නේ තියෙන්නේ මේ සෞඛ්‍ය නිර්දේශ මේ දක්වා ගැසට් කරන්න සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරලා නැහැ. දේශපාලන වේදිකාවේ පළව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. විරෝධායන නීති රීති පනමදී කියලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කට්ටිය කිව්වා. දැන් තියෙන නීති රීති තියෙන්නේ වසූරියට ගෙනාවා. එතකොට ඒක විනාශ කර ගන්න හරි අපිට ශක්තියක් තුන පාර්ලිමේන්තුව තිබ්බනම්. නමුත් ඒගොල්ලෝ තුනෙන් දෙකක් ගන්න ඕනේ කියන කෑදරකම නිසා ඉක්මනට ඡන්ද තියන්න තමයි ඒගොල්ලන්ට අදිශ්‍යය තිබුනේ. මේ රට යළි ගොඩනැගීමේ අභියෝගය තමයි අපට තිබෙන්නේ. ඒ නිසා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් වර්තමාන ආණ්ඩුවත් අපි හැම වෙලාවෙම ජනතාව සමග ගොඩනගන්න උත්සාහ කරන සංවාදයේ තමයි මේ தත්ත්වය හමුවේ මේ රට යළි ගොඩනගා සිටින්නේ කොහොමද? අපේ මැතිවරණය ඇතුළෙත් අපි ඒක කරන්නේ. ඒගොල්ලෝ හිතන්නේ සිරිගොතේ බලයල්ලන චන් තමයි අගෝස්තු පහ තියෙන කියලා තේරුමක් නැහනේ. ඒකේ ඒගොල්ලගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බලාගන්නේ. අද ඒගොල්ලෝ පෙන්නනවා ඒගොල්ලෝ රට පාලනය කරලා තිබෙන්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි බල කෑදරකමට කියලා. එක්සත් ජාතිපක්ෂයේ ඉන්න ලයිස්තු ආරම් බලන්න.
එයාට ඡන්දේ දීමට සුදුසුම ලයිස්තුවක් තියෙන එක්සත් ජාතිපක්ෂය. ජනතාවාද එක්සත් ජාතිපක්ෂයේ විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා. රටේ ජනතාවාද විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කෙරෙහි. ඒ වගේම 3/2 ඡන්දයකට වඩා එහා ගිය ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. දැන් 3/2 ඉල්ලන්නේ මේගොල්ලත් දාගෙන. හැබැයි 3/2 නෙමෙයි 3/1වත් මේගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. ජනතාව තීන්දුව කරලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට කවුද යවිය යුත්තේ කියන එක. සමාජ දූෂණය, සමාජ වංචාව, සමාජ අපචාරයට කවුරු හරි දේශපාලකගේ සම්බන්ධතාවයක් තියෙනවා නම් ඔවුන්ව පාර්ලිමේන්තුවට ගේන්න එපා. සමාජ සක්‍රීය කටයුතු වලට මැදිහත් වෙන දේශපාලකගෙන් තෝරා පත් කරගන්න. ඡන්දයක් ඉල්ලන්න මොනවද කරලා තියෙන්නේ? පොට්ටුවේ මන්ත්‍රීවරේ ගෙදරකට යනවද? මොකද්ද කියන්න තියෙන්නේ? මොනව නිසා අපිට ඡන්දයක් දෙන්නද? මොකද්ද කියන්න පුළුවන්? මේ විදිහටයි මේක බලන්න ඕන. අපි මේ නිවැරදි තීරණය ගත්තේ නැති වුණොත් තවත් දවසක මේ රටේ උපදින්න ඉන්න දරුවත් සාප කරන්නේ අපිට. වැඩි හිටියෝ හැටියට අපි හරි තීරණේ ගත්තේ නැහැ කියලා. සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපතිතුමත් එක්ක ඉතාමත් හොඳින් අද මේ කොරෝනා තත්ත්වය තුළ ආර්ථිකය කඩාවැටලා තියෙන රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා එතුමා බවට අද ගම තුල රට තුල ප්‍රදේශ තුල අද මතයක් ඇවිල්ලා තියෙනවා. ජනතාවගේ අතේ තමයි දැන් හැඳ තියෙන්නේ. ඒ හැඳෙන් නිවැරදි තැන් වලට උන් බෙදන්න ඕන. පස්සේ කියන්න එපා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කැබිනට් එක හොඳ නැහැ. ඒකේ හොඳ අය නැහැ කියලා. අපේ රටේ මිනිස්සු බුද්ධිමත් කියලා අපි හිතනවා. ඉතින් ඒගොල්ලන් තීරණයක් ගත්ත එක අපිට. එක එක නායක එක එක දේවල් වෙන වෙනම කරනවා. නමුත් අපි පක්ෂයක් හැටියට එක්සත් ජාතිපක්ෂයට මම කැමතිනේ. ළඟදි මම දැන් පක්ෂය අනන්‍යතාවය අරගෙන අපේ තියෙන ලොකම දැක්ම තමයි අපි කොහොමද ගාණ්ඩුවක් ලබා ගන්න කියන එක තමයි අපේ තියෙන ලොකම බලාපොරොත්තු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා යලිතම මුම් මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.